විශේෂෙන්ම අපි දන්නවා පසුගිය කාලේ අපේ රටේ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගණනාවක් ප්‍රශ්න ගණනාවකට අර්බුධ ගන්නාවකට තල්ලුලා ගිය ආර්ථික කඩා වැටීම ඒ වගේම විදුලිබිල වැඩුවීම වගේ නොවෙක් කාරණා නිසා. අපිට තියෙන තොරතුරුව අනුව සුද්‍රකුඩා හා මධ්‍යම් පරිමාණය ව්‍යාපාර පණශ නමදා සැකසියක් තාවකාලික වැහිලති නො. දෙලක්ස හාරදා සැකසියක් සම්පූර්ණ වැහහි ී ලාතිී. ඒගේ කාන්තා විවශායකයිෙන් දහදාසස්සියයක් තාවකාලිකු තමන්ගේ ව්‍යාපාර නතර කළ තිනවා ස්ථතිරවාසිෙන් විසිද්දා සැසීයක් සමන්ගේ ව්‍යාපාර වහල දාලා තියනවා. ඒවගේම රැකයා දෙලක්ස හතලි පන්ධට ආසන්න ප්‍රමාණයක් නැති වෙලා දනේ කකුඩාහා මධ්‍ය පනිමාණ ව්‍යාපාරකෝ ගා වැඩකරපුුවොයි. දෙන් අපි පහුග කාලි දිගින්දිටම කතා කරලා මේ පරාටේ නීතිය නතරකර ගණ්ඩ විශේෂෙන් විපක්ෂණයකතුමා විශාල මැදිහත්වීමක් කර. න්පට රජ කැබිනට තීන්දුවක් ගත්තා මේ පරාටේ නීතිය අවෝසි කරන්න හැබැයි අපට බොහොම පැහැදිලි රාජ්‍ය බැංකු පරාටේ නීතිය අවෝසිකරත් තවදුරටත් පෞද්ගලික බැංකු මේ නීතිය ක්‍රාත්ම කරමින් යන. ඔවුන් මේ කැබිණට තීන්දුර අනුව කටයුතු කරන්නේ නැහැ. ඉතින් මෙතන මේකට වගගේ යුතු මහාබැංකුව මහාබැංක මේන සොයා බැලීමක් කරන්නේ නෑ මහා බැංකුවට තමන්ගේ පඩි වැඩි කිරීම සහ ඒ එකට අදාළ කරුණු හැර මේවට මැදිහත්වීමට අවශ්‍යතාවයක් කූමනාවක් වගකීමක් නැති බවතම අපිට පේන්නේ මහ බැංකු තරක් නෙමෙයි ජනාධිපතිවරයගෙන් පටන්ගත්තු තහම මුදල්ල මාත්‍යන්සේ මේ සියලු නිලධාරින් මේ සම්බන්ධව වහාම මැදිහත්වීම වැදගත්වෙනු. තියනිසා අපි විපක්ෂනායකතුමා ඊත් මේ පිළඳව පාර්ලිමේන්තුවේඇදී කතා කර එනිසා අපි දැඩිව කියයා සිටිනවා මේ පෞද්ගලික බැංකු විසින් පරාටේ නීතිය අහෝසිකිරීම ක නොකිරීම සම්බන්ධව රජයේ මැදි හැත්වීම හැක්කු මදිහත්වීම ජාධිපතව රයාතුරු කමිරන් මඩල මදිහැවීම හම දුකර තුයික කරණ. මොකද මේ සුළුහා කොඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඔවුන්ට අත දෙෙනට පිල්ලකුයි ක්‍රියාත්මක වෙන්න ඕනේ ඔවුන් නැවත නග සිටුවන වැඩ පිල්ලකයි ක්‍රාත්මකෙන් ඕොනේ ඒනට ඔවව විනාශස කරන්න උන්ට නැවත තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න බැරිතනට තමන්ගේ දේපොන සින්න වන මේ ක්‍රියාමාර්ගය ගත්තොත් මංගේ දන්නේ. ඒක රටක් ඉදිරි අපිට හිතාම නරක තත්ත්වයක්. ඒවගේම අපි දන්නවා අද මේ රටේ ජනතාවට වග කියන පාර්ලිමේන්තුවකු නෑ ජනතාවට ව කියන විදායකයෙකුත් නෑ. මොකද මේ දෙකොට්ටාසෙම. ආණ්ඩුවේ පාල්ලිමේන්තුය නියෝජනය කරනයට ජනතාව නෑ. විදාගේයටත් ජනතාව නෑ. ඔවුන් ජනතා නියෝජනයකින් පත් වුණට අදනට ඔවන්ට නතා නියෝජනයක් නෑ. ඔවුන් සතුව ජනකොට්ටාසයක් නෑ ඔවුව පත්කරට අදරයට ඔඋන් සේරුදිනාව පාලිමේන්තුව නියෝජන කරන ආ්ඩු පක්ෂයායටත් ජන ඔවුන්ෙන් ඇත් වෙලා ජනධපතිරට කොමත් ජනවතත් තිබි නෑ. එතකොට ඒ හින්දද දන්නෑ. මේ ආණ්ඩුව අද කටයුතු කරමින් යන්නේ ජනතා විරෝධී ආකාරයට. ඒවගේම අපි දැක්කා අධිකරන පද්ධතිය පිළිොඳ කිසිදු තැකීමකින් තොරව ආණ්ඩුව කටයුතු කරමී යන පව්ග කාලේ අනපනත් දෙකක් සේ සමාජාරක්ෂක දායක පණත්කෙටුම් පත එකතු කලාගේ මත බදු සංශෝධන පණත්කෙටුම් පත මේ පණත් කෙරුම් පත් එකක්වත් නීතිපතිවරයට යොමු කරන හුගේ නිර්දේශ ලබාගඩ. ඒ වගේම පහුග කාලේ බහුතර පනත් ප්‍රමාණයක් නීතිපතිවරයායට යොමු කරලා ඒ නිර්දේශ එඩත් කලින් ඒව ක්‍රියාත්ම කරලා තියනු. දෙ මේකින් අපිට පේන්නේ නීතිපති නිර්දේශ නැතුව ආණ්ඩුව එමනත්ත අධිකරණය තුට්ටුවකටවත් මායින් කරන්නේ නැතුව විදායකයේ සහ ව්‍යස්ථාදායකය කටුතු කරමී යන මේ හොඳ තත්වයක් නෙමෙයි. මේක රටක විදායයේ ව්‍යස්ථාදායකයේ සහ අධිකරණය කියන කොළනුතුන බොහොම සමව එකන එක චකැන් බැලස් කරන්න ඕන එමෙනත් තම් මේ පාලනය වෙන්න ඕන. ඒ සිද්ධිය ඒ කටයුත්ත වෙන්න නැහැකෙන එක අපිට බොහොම පැදිලිවොම් පේනවාම්. ඒවගේම අපි දන්නවා මේ වන විට ජ දැන් සේරම පැත්තකට තියලා තන්ගේ මැතිවරණ ව්‍යාපාරණ ආරම්භ කරලා තිරුම්. එක පත්ෙන් ජනීිපතිවර තමන්ගේ මැතිවරණ ව්‍යාරය ආරම්භ කරන්න කටුතු කරමින් ඉන්නවා. ඒවගේ පොහොට්ටුව තන්ගේ පක්ෂේ නිර්මාත්‍රු බැසිල් රාජ පක්ෂ මහත්වයා ඇවිල්ල තියනවා මැතිවරණයට. තමන්ගේ ඇමරිකාේ තියෙන ගේ දොරවතු පිටි ටික හෙතියලා තමන්ගේ හරක බාන ටික බලන්න ඇවිල්ලදි න ලංකාවට මොකද දෙතුමාගේ ගේ දොරවතු පිටි ඇවරිකා ඇතිරට එතුමාගේ හරක බාන ඉන්න ලංකාවේ අපි දැක්ක හරකබාන ගුවන්තුරට ගිහිල්ලම තමන්ගේ පක්ෂේ නිර්මාතෘුවරය පිළිගත්තා ඉති එනිසා අපිට පේනවා මේ දෙකොට්ටාසම මැතිවරණ එකට සූදානම් වෙනවා හැබැයි අපි සමගි ජනබලි වේගේ විදියට අද මේ රටේ ඇන්තම පක්ෂ දිත් මේට ඉදිරිටරයන්න පුළුවන් පක්ෂවිදියටත් අපි දැන් ගොඩක් කල්ිම මතිවරනෝට සූදරම් ෙලතිීන්. ඉති ඔුන්ට මැතිවරනෝට සූදානං වඩ පුුවන් සල්ලි පැත්ති හැැ ජනතප ඔන්ට මතිවනට සූදානන්න නතාවනෑ. ඔන්ට රැස්සීමක් කරගන්න දෙයක් නෑ. මදන්නෑ රටෙන්ම ඕනං පක්ෂිකකට කලලා හර පන්දා එකකතුරගන්න පුළුවන් වී. නමුත් ඔට සල්ලිති බොරු පචාර කරන්න හනත්න්. විසාාල දවැන්ත ප්‍රචාරණ ආතනට දිල තමන්ගේ ප්‍රචාණය කරගඩ සල්ලි යෙන පුම්බල පෙන්න්න හැබයි ඔුන්ට චන්දනෑ හැබැයි සමග ජනබල වේගීවිදිරද අපි අපේ මැතිවරණය පාරය වේගෝත් කල්ලා තින අපි අපේ කාන්තා සමුලු ඒවගේම තරුණ සමුලු ඒවගේම ගොවි සමුලු දැන්ට පවත්වන්න ආම්භගැලතින අපේ පලනි තරුණ සමුලු අපි කුරනෑගල දිශ්‍රික කේන්ද්‍ර කගන ලබ දාසසිල් පොත්. අපි කාතාත සමල්ුවක් දවන්තක පවත්වවා නුවර. නට අපි එල්මෙන විසි තුඋන්ගනිද ගාල්ලෙත් තිස්සක්කනි බදදුල්ලෙත් අපේ කාතතා සමුල් පවත්තරනු. අපේ ගොවි සමුලුවක් පැවත්තු අපි ගල්ගම ඊළඟ ගොවි සමුලුව අපි අම්පරය එලළමෙන විසි හතරට පවත්වනවා. ඒවාගේම අනෙකු සේෂෝල ජනතාවත් ඒකරාශී කරමින් එලමෙන ඕන මතිවරන්නේකට මහන දෙන්න පුළුවන් පක්ෂයක් විද අපි අපේ පක්ෂය සංවිධානය කරමී යන. ඒවගේම අපි හදන දැවන්ත සන්ධානය. සාම නොබෝධනකින් එලි දක්වනවා එලියට එනවා අපි ඒ ගිවසුම් ගත වෙන. මකතන්නේ ජනාධිපතිවරයා සහ පොහොට්ටු අද සීතල යුද්ධෙක ඉන්නවා ජනාධිපතිවරණ දේශල්ලා තියන්නේ පාලිමේන්තු ැතිවරණේ දෙස්සරලා තියන්නේ දොර ජනාධිපතිවර අතක්ක පොට්ටුව කොටසක් ඉන්නවා පොහට්ටුව කොටසක් ජනාධිපතිවරයත් එක්ක හැ ඔවන්ඉන්නවා රාජපක්ෂ පවුලත්ෙක් ඒ ඒ ගොල්ලන්ටම නැති කොටසක්කද විපක්ෂණනගැනින්නවා. තියනිසා අපිට පේනවා මැතිවරණ උණුසුමනං වේගෙන් ඉස්සරහට ඇවිල්ලතිනම්. ඉතින් කවුරු මනවා කිව්වත් මේ රටේ දැවන්තම පක්ෂක්ති දරෙ පක්ෂේති නිතම සමග ජන බලවේගේ රටේ සියලු ජාතිී නෝජනය කරන සියලු දිශ්ශික්ක නියෝජනය කරන සියලුම බලවේග නියෝජනය කරන දැවන්තම බලවේගය සමග ජන බලේගේ ගෙනක් පියතරට ඔප්පු කරල දීල තියෙනවා. එනිසා මොනමැතිවරන්නේති බත් ඒ මතිවරන්නේය අති විෂට ජය ග්‍රහණයකින් අවස කරන්න සමග ජන ලවගේ විදිර අපි සූදා.